මගේ ස්වාමියා වෙන ජෙනරල් සරත් ෆොන්සේකාව බලත්කාරයෙන් පැහැරගෙන ගොස් අත්අඩංගුවට අරගෙන අවුරුදු දෙකක් පිරෙන දවස. ඉතින් එදාට මම හිතන්නේ මට විතරක් නෙමෙයි මුළු ලක්වැසි ජනතාවටම මේ දිනේ අමතක වෙන එකක් නැහැ. අවුරුදු 30 වසරක් පුරා ත්‍රස්තවාදීන් එළිය ගිය අපේ රට බේරාගත්ත එතුමාව එම හමුදාවෙම නිලධාරී මහතු නැත්තෙම අමන නිලධාරී විසින් ඇදගෙන ගිහින් පැහැරගෙන ගිහින් අත්අඩංගුවට අරගත්තා 2010 පෙබ්‍රවාරි 8 වෙනිදා. ඉතින් මේ පෙබ්‍රවාරි 8 වෙනිදාට අවුරුදු දෙකක් පිරෙනවා. අපි එදාට එතුමාගේ නිදහස වෙනුවෙන් සහයෝගය දැක්වීමට සාමකාමීව රැස් වෙන්න අදහස් කරගෙන සිටිනවා. එදාටම තියෙනවා එදිනම පැවැත්වෙනවා සුදු කොඩි නඩුව අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග කිරීමට. ඉතින් මං හිතනවා ඒ ඒ කාරුණු කාරණා දෙකම එකට එකතු වුණ එක අපිට එකතකින් විශේෂත්වයක්. ඒ නිසාම අපි පෙබ්‍රවාරි 8 වෙනිදා ඒ සාමකාමී එතුමාගේ නිදහස සඳහා එකතු වීමට අදහස් කරගෙන සිටිනවා. එතුමාට ආදරය කරන ඒ වගේම අපේ යුක්තියට සාධාරණයට අපේ රටේ පැන නැගිලා තියෙන අවනීතියට අකමැති සියලු දෙනාටම මං ඉතාමත් ආදරයෙන් ආරාධනා කරනවා එදිනට අලුත් කඩේට පැමිණිලා අපිට සහයෝගය දක්වන්න කියලා. අපි මේ දැන් රැස්විලා සිටින්නෙත් කිසිම පක්ෂයකටවත් පාටයකටවත් සම්බන්ධ නැති පිරිසක්. ප්‍රජාතන්ත්‍රවාදී සඳහා ජනතා ව්‍යාපාරය තුළින් තමයි අපි මේ සියලු අයවේ එකතු කරගන්නේ. මෙතන කාටවත් අවිහිරතාවයක් නැහැ, පක්ෂපාත ભેදයක් නැහැ, ජාති ආගම් කුල මල ભેදයක් නැහැ. ජෙනරල්ට ආදරය කරන, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදීට ආදරය කරන, අපේ රටේ නැති වෙලා ගිය ප්‍රජාතන්ත්‍රවාදය නැවත ඇති කිරීමට අපිත් එක්ක එකතු වෙන සියලු දෙනාටම පෙබ්‍රවාරි 8 වෙනිදා අලුත් කඩේට පැමිණිලා අපිත් එක්ක එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. ඇත්තෙන්ම මේ වෙනකොට මම හිතන්නේ පුවත්පත් මාර්ගෙනුත් දැනගන්න ඇති තිරන්නලස් මහත්මයා ඒ සඳහා සාකච්ඡා පවත්වනවා. ඒ වගේම මේ සමාවිල්ලීමට දැන් මම හිතන්නේ අර්ථය හරියටම දක්වන්න වෙන්න වෙනවා. මොකද සමාවිල්ලීමට කිසිම අදහසක් නැහැ, වැරද්දක් කරලා නැහැ ජෙනරල් ෆොන්සේකා මැතිතුමා. ඉතින් ඒ වුණ සාකච්ඡා මාර්ගයක් යන නිසා යම් කෙසේකින් ඒකට සාධාරණ විසඳුමක් එනවා නම් ඒ සඳහා සලකා බලනවා. ඒ ඇරෙන්න ජාත්‍යන්තරවත් අපි කටයුතු කරගෙන යනවා, දැනුවත් කරනවා. ඇත්තෙන්ම සියලුම ජාත්‍යන්තරවල සාකච්ඡා මාර්ගෙන් දැනුවත් කරනවා. ඒ ටික තමයි මේ දවස්වල සිදුවෙමින් පවතින්නේ. කොන්දේසි මාලාවක් දෙපැත්තෙම තියෙනවා. ඉතින් ඒ සඳහා සාකච්ඡා කිරීම මං හිතන්නේ ඒකේ ධනාත්මක ස්වරූපයකුත් තියෙනවා. ඒක ජනතාවට නොබෝදිනකෙම දැනගන්න ලැබේවි. ඇතුළත වෙන සාකච්ඡාවල් ගැන ඉතින් මං හිතන්නේ ප්‍රසිද්ධව කතා කරන එක ඒ තරම් සුදුසු නැහැ කියන එකයි මං හිතන්නේ.